2019 ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල අපි ආනයනය කළ සහ පරිභෝජනය කළ පාවිච්චි කළ ඉන්ධන ප්‍රමාණයන් එක්ක සංසන්දනය කරන විට 2022 වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුනේ අපි සාමාන්‍යයෙන් පේනවා 30ක 100ට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම. ඉන්ධන ඒක රාශී කිරීම එකතු කිරීම ව්‍යාපාරයක් හැටියට ආරම්භ කරපු නිසා අපි මේ අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසාම අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ සඳහා වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්න ජාතික ඉන්ධන අවසර පත්‍රය. එම නැත්නම් National Fuel Pass FUELPASS.gov.lk කියන වෙබ් අඩවියට පිවිසලා ඔබේ ලියාපදිංචිය කරන්න පුළුවන්. තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ තමන්ගේ තිබෙන ගුවන් ගමන් බලපත්‍ර අංකය ඒ දෙකම නැත්නම් තමන්ගේ තියෙන ව්‍යාපාර ලියාපදිංචි අංකය මේ තුන යටතේ තමන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වීමේදී තමන්ගේ නම ලිපිනය පිළිබඳව දුරකථන අංක පිළිබඳව තොරතුරු වගේම තමන් භාවිතා කරන වාහනය පිළිබඳව ඔබේ වාහනේ අංකය ඒ වාහන අංකය එකතු කිරීමේදී ඒ වාහන බලපත්‍රයේ තියෙන ඔබේ චැසි අංකයක ඉදිරිපත් කළ යුතුයි ඒ දෙක අපි මේක සම්බන්ධ කරලා තියෙනවා අපේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියත් එක්ක ගැලපෙනවා නම් පමණයි ඔබට QR කෝඩ් එකක් නිකුත් වීම සිදු වෙයි විශේෂයෙන්ම ඒ QR කෝඩ් එකකට ආවේනික වෙච්ච එක හැඳුනුම්පත් අංකයකට එක ගුවන් ගමන් බලපත්‍ර අංකයකට හෝ එක ව්‍යාපාර අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක වාහනයක් පමණයි දැන් උදාහරණයක් ඇරෙද්දී තමන්ට වාහන දෙකක් හෝ තුනක් තිබෙනවා නම් ඒකට ඔබගේ පවුලේ ඉන්න වෙනත් පුද්ගලයෙක්ගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය හෝ හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි වෙන්න පුළුවන්. කවුරු හරි උත්සාහ කරනවා නම් QR කෝඩ් එකක් අරගෙන වාහන 10ක් විතර ලියාපදිංචි කළ එකම වාහනයට ඒ තියෙන කෝටා 10ම ගන්න ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ට කාර් එකක් හිමි වෙලා තියෙනවා නම් ඒ කාර් එකට හිමි සතියට තියෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත වශයෙන් අපි හිතනවා නම් උදාහරණයක් ඇටියට ලීටර 10ක් හෝ ලීටර 5ක් නම් හිමි වෙලා තියෙන්නේ ඒ ලීටර 5 හෝ 10 ඒ සතිය ඇතුළතම ලබාගත යුතුයි. සතිය ඇතුළත ලබාගත්තේ නැත්නම් ඒක ඊළඟ සතියට යන්නේත් නැහැ. බස් රථ සහ දුම්රිය සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයන් ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පෞද්ගලිකව භාවිතා කරන අනිකුත් සියලුම රථ වාහන යම් යම් සීමාවන් පැනවීමට අපි තීරණය කළ තිබෙනවා. මේ ක්‍රමයක් එක්කම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය භාවිතා කරලා නිශ්චිත වශයෙන් දවස් දෙකක් අනිවාර්යයෙන්ම ලබා දීම සඳහා ඒ වාහනය සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සඳුදා සහ බ්‍රහස්පතින්දා කියන දින දෙක 0.12 වශයෙන් අවසන් වෙන අංකවලට 3 හෝ 4 හෝ 5 අවසන් වෙන අංක සඳහා අඟහරුවාදා සහ සිකුරාදාත් 6 7 8 හෝ 9 අවසන් වෙන අංක සඳහා බදාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් 3 වෙන් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ දෙකම මේක අද ඉඳලා ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. අපි ඉදිරියේදී නිශ්චිත වශයෙන් ඉන්ධන ප්‍රමාණය කුමක්ද කියලා තීරණය කළාට පස්සේ මේ ලියාපදිංචි කරාට පස්සේ QR කෝඩ් එක සහ මේ දින කියන දෙකම අදාළ වෙනවා මේ ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. අපි හිල්ලීමක් කරනවා විශේෂයෙන්ම සිපෙට්කෝ පිරෝ මහල් අසල දැන් පෙළ ගැහෙන්න එපා. මොකද අපි බෙදා හැරීමේ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙට්‍රල් ඩීසල් දෙකම ගොඩබෑමේ කටයුතු අවසන් කරලා මේ කියන ක්‍රමවේදයට අනුගත වුණාට පසු ස්මාර්ට් ෆෝන් එකක් නැති පුද්ගලෙක්ට ඒකේ ප්‍රින්ට් අවුට් එකක් එමන් නැත්නම් මේ QR කෝඩ් එකේ තමන් ළඟ තබාගත හැකි ආකාරයේ ඒ ලබා ගැනීම සඳහාත් ඒ සඳහා උපදෙස් පත්‍රිකාවක් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. අපි පසුව නිවේදනය කරනවා අමාත්‍යංශයේ වශයෙන් කවදා ඉඳලාද මේක ක්‍රියාත්මක වෙන්නේ සිපෙට්කෝ සහ LIOC කියන පිරෝ මහල් තුල කියන එක.